සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සදී පැහැදී සූදානම් වූ සිටින්නේ තථාගත සාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවා ගනිමින් ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා මඟ පෙන්වීම තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණේ කිරීම ඉතා ශ්‍රේෂ්ඨ පින්කමක්. ඒ වගේම ධර්ම දාණය ලෝක ධාතුවේ තියෙන සියලුම දානයන් අභිභවනය කළ එකම ශ්‍රේෂ්ඨතර වූ දාණය. තෞතිසා වැසි දෙවියන් අතර ප්‍රශ්න හතරක් ඇති වුණා. මේ දෙවිවරු මේ ප්‍රශ්න හතරට උත්තර හොයන්න වසර 12ක් මුළුල්ලේ දස දහසක් සක්වලවල් වල තියෙන දෙව්ලොවවල් වල ඇවිද්දා. නමුත් මේ දිව්‍ය ලෝක වලින් උන්වහන්සේලාට කවදාවත් පිළිතුර හම්බ වුණේ නැහැ. නැවත වතාවක් මේ සක්වලේ සතර වරන් දෙවියන් මුණ ගැහිලා විමසනවා මේකට උත්තර. උන්වහන්සේලා සඳහන් කරනවා සක්දෙවිඳු කියලා කියන්නේ දහසක් එකවර ප්‍රශ්න විසඳුවොත් ඒ දහසට එකවර පිළිතුරු සපයන්න පුළුවන් කෙනෙක්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපි උත්තරේ හොයාගමු කියලා. සියලුම දිව්‍ය පිරිස සක්දෙවිඳු ළඟට ගිහිල්ලා මේ කාරණාව ඇහුවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේකට පිළිතුර මම දන්නෙත් නෑ. හැබැයි පිළිතුර ලබා ගන්න සුදුසුම කෙනා මේ දවස්වල ලෝක ධාතුවේ වැඩ ඉන්නවා. සවැත් නුවර ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න නිසා අපි ගිහිල්ලා උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහමු. දහස් ගණනක් දෙවිවරු පෙරටු කරගෙන සක්දෙවිඳු ජේතවනයේට මැදම රාත්‍රියේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳලා මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කරනවා. ප්‍රශ්න හතර තමයි, ස්වාමීනි, මේ ලෝකේ සියලුම දානයන් අභිභවනය කරන එකම දානය කුමක්ද? සියලුම රසයන් අභිභවනය කරන එකම රසය කුමක්ද? සියලුම රතීන් අභිභවනය කළ එකම රතිය කුමක්ද? කුමක් නැති කිරීමෙන් ස්වාමීනි සියලු දුක් නැති කරන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙට තමයි පිළිතුරු සැපෙව්වේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සබ්බ රසං ධම්ම රසං ජිනාති, සබ්බ රතින් ධම්ම රතින් ජිනාති, තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. සියලුම දානයන් අභිභවනය කළ දානය ධර්ම දානයයි, සියලුම රසයන් අභිභවනය කළ රසය ධර්ම රසයයි, සියලුම රතීන් අභිභවනය කළ රතිය ධර්ම රතියයි. තණ්හාව නැති කිරීමෙන් සියලු දුක නැති කරන්න පුළුවන්. එහෙමනම් ඒ අති උතුම් ධර්ම දානමය පින්කම මේ මොහොතේ ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනා වෙනුවෙන් බෙදලා දෙන්න දානය කරන්න සූදානම් වෙන මොහොත. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ දැහැත් වට්ටිය පිළිගන්වලා ස්වාමීනි ධර්මදේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් කියලා.
ඒ දැහත් වට්ටියකින් ආරාධනාවක් කරාම මහා කල්ප අටක් අපට හිතාගන්න බැරි සීමාවක තියෙන මහා කල්ප අටක් අටක් තබා එක මහා කල්පයක් අන්තර් කල්ප කියන පුංචි පුංචි කල්ප 256කින් පොහොසත් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එවන් අන්තර් කල්පයක තියෙන මනුස්ස වර්ෂ ගණන අභිධර්ම පිටකයට ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා. අන්තර් කල්පයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 10න් පටන් අරගෙන අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140න් ලියන ගණනකට. අසංඛ්‍යයට වැඩි වෙන ආවිෂ එතන පටන් නැවත 10 හොයාගෙන අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආවිෂ අඩු වෙමින් එන අතරතුර බුදුවරු ලෝකෙ පහළ වෙනවා නම් මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු 100ත් 100ත් අතර බුදුවරු ලෝකෙ පහළ වෙනවා. 10න් පටන් අරගෙන අසංඛ්‍යයටත් අසංඛ්‍යයේ සිට නැවත 10ටත් වැඩි වෙලා අඩු වෙන මෙන්න මේ කේතුවක් වගේ කාල පරාසය තුල තියෙන මනුස්ස වර්ෂ ගාන අපට බැලූ බැල්මට නම් පේන්නේ 10න් පටන් අරගෙන අසංඛ්‍යයට යනකොට එක අසංඛ්‍යයි, අසංඛ්‍යයේ සිට 10ට අඩු වෙනකොට තව අසංඛ්‍යයි, අසංඛ්‍ය දෙකයි. නමුත් මේ ගණන, මේ ධර්මයේ තියෙන ගණන් මිනුන් හදන ක්‍රමයකින් යම්සේ අඩු වැඩි කරලා බලහම මේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩිවීම කියන එක දවසින් දවස සිද්ධ වෙලා නැහැ. අවුරුදු 10 ඉන්න කෙනා අවුරුදු 11ට වැඩි වෙන්න යටත් පිරිසෙන් දල වශයෙන්, ඒ කාරණාව ධර්මයේ නැහැ, මේ ගණන් ධර්මයේ ගණන් හදලා තියෙන ක්‍රමයක් අනුව අනුමානව ගත්ත ක්‍රමයක්. දල වශයෙන් අවුරුදු 50කට එකක් වාගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට අවුරුද්දක් වැඩි වෙන්න අවුරුදු 50ක් යනවා. එහෙම ගණන් හදලා තමයි මේ ගණන දක්වලා තියෙන්නේ. මෙන්න මේ 10න් පටන් අරගෙන අසංකේයයට ගිහින් නැවත 10 දක්වා අඩු වෙන කොටස ඇතුළේ තියෙන මනුස්ස වර්ෂ ගාන 1.140 ඒවා 86,40,000 කියලා සඳහන් කරනවා. අසංඛ්‍ය 86,40,000කින් එක අන්තර් කල්පයක් මනුස්ස වර්ෂ වලින් පොහසත්, එවන් අන්තර් කල්ප 256කින් මහා කල්පයේ පොහසත් ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කරාම එවන් මහා කල්ප 8කට ආනිසංස ලැබෙන බව දේශනා කරනවා. එහෙනම් ඒ නිසාමයි දේශනා කළේ සියලුම දානයන් අභිභවනය කරනවා කියලා. ධර්ම ශ්‍රවණයත් මහා ආනිසංස සහිතයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නේ මනාව ධර්ම ශ්‍රවණය කළ යුතු ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒක දේශනා කරන්නේ අනීවරණ කියන සූත්‍රයේ. මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. එහෙම බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාව ඇතුව ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. එසේ ධර්ම ශ්‍රවණය කරනකොට නීවරණ ප්‍රහීන කරන්නත්, බෝධ්‍යාංග ධර්ම වැඩෙන්නත් ධර්ම ශ්‍රවණය කරනවා නම් තමන්ගේ හිත ධර්මයෙන් පිටට ගමන් කරන්නේ නැති නිසා හිත සමාධිගත වෙන්න තියෙන වේගය ඉක්මන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබලා තිබුණා නම් ඒ දේශනාවක් තුළින් මාර්ගඵල ලබන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා තමයි අතීතයේ දහස් ගණන්, ලක්ෂ ගණන් එක දේශනාවක් අවසානයේ මගඵල ලැබුවේ. මේ ශාසනයේ වැඩියෙන්ම මාර්ගඵල ලබලා තියෙන්නේ බණ අහලා. ඒ මෙන්න මේ විදිහට හිත එකඟ කරලා ධර්ම ශ්‍රවණය කරපු නිසා. එහෙමනම් ධර්ම ශ්‍රවණානිසංසයත්, ධර්ම දානානිසංසයත්, ධර්මයට ආරාධනා කිරීමේ කුසලයත් කියන මේ මහා පුණ්‍ය ශක්තියින් සියල්ලම පෙරටු කරගත්ත
මහා පුණ්‍යවන්ත පිරිසක් තමයි මේ බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා සියලු දෙනා කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ අතිශය ආශ්චර්යමත් සූත්‍ර දේශනා මේ ත්‍රිපිටකය පුරාම සඳහන් වෙලා තියෙනවා. ඒ ආශ්චර්යමත් දේශනාවන් අතර එක සූත්‍රයක් අද ධර්ම මාතෘකාව හැටියට තෝරගත්තා. ඉතා දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඒ නිසා අපේ ශාසික මහත්මයාට සිහිපත් කළා එක දවසකින් දෙකකින් මේ දේශනාව විවර කරන්න බැරි වෙයි. දේශනාව විවර කරන්න පුළුවන්. නමුත් දේශනාවේ ආශ්චර්ය දකින්න පුළුවන් වෙන්නේ මේ දේශනාවට මූලික වෙච්ච නිධානයත් අටුවාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව කරලා තියෙන දීර්ඝ විස්තරයත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් බොහෝ දහම් කරුණු රැසකින් පොහසත්. ඒක මේ දේශනාව මුල ඉඳලා ශ්‍රවණය කරොත් අපිට දැනෙනවා ඒක දේශනාවක් කොච්චර දහම් කරුණු වලින් පොහසත්ද කියලා. ඒ කරුණු ටික ටික එකතු කරගත්තොත් තමයි මේ දේශනාවේ ආශ්චර්යමත් බව දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කාරණා සියල්ලම එකතු කරගෙන ඔබ ලබාගත් මේ දුර්ලභ අවස්ථාව ලෝක සත්‍යයටම සද්ධර්මයේ පිළිබඳව රසය දකින්න තියෙන අවස්ථාවක්. ඒ නිසා අපි මේ සියල්ල සාකච්ඡා කරමින් දේශනාව නිමා කරන්න උත්සාහ කරමු. සූත්‍ර දේශනාව තමයි දීඝ නිකායේ දෙවන මහා වර්ගයේ 7 වෙනි සූත්‍රය මහා සමය සූත්‍ර දේශනාව. පිරිත් පොතෙන් අපි මේ සූත්‍රය හොඳට අහලා තියෙනවා. දෙවිවරු බොහෝම ප්‍රිය කරන සූත්‍ර දේශනාවක් හැටියටයි අපි මේ දේශනාව අහලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව ඕනෑම වෙලාවක සද්ඝායනා කරන්න කියලා දේශනා කරලා තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා හිතුමතේ දේශනා කරන්න එපා කියලා සඳහන් කරපු සූත්‍ර දේශනත් තියෙනවා. ඒ අතර මහා සමය ඕනෑම වෙලාවක දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලැබිලා තියෙනවා. මහා සමය සූත්‍ර දේශනාව කපිලවස්තුවේ මහා වනයේදී තමයි මේ දේශනාව ආරම්භ වෙන්නේ. සාමාන්‍යයෙන් සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ශාසනය තුල මේ මහා සන්නිපාත සිද්ධ වෙනවා. මහා සන්නිපාත කියන්නේ විශාල පිරිස් ඒකරාශී වීම විවිධ අවස්ථාවන් වල සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලත් මේ මහා සන්නිපාත කීපයක්. මේ මහා සන්නිපාත කියන වචනයෙන් හඳුන්වන්නේ අපි දකින මහා කියන ප්‍රමාණය නෙමෙයි. අපට හිතාගන්න බැරි ප්‍රමාණයක්. මහා කියලා සඳහන් කරන්නේ ඒකයි. ඉතින් අපේ ශාසනයේ ඇති වෙන පළවෙනි සන්නිපාතයේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්න මොහොත. මේ මහා සන්නිපාතයක් ඇති වෙන තැන. මෞකුසෙන් බිහි වෙන මොහොත. ප්‍රථම ධර්ම දේශනාව පවත්වන මොහොත. පරිනිර්වාණය සිද්ධ වෙන මොහොත. මේ මහා සන්නිපාතය ඇති වෙන අවස්ථා. මේ සියල්ලටම වඩා මේ මහා සමයට එකතු වෙන පිරිස ඉතාම වැඩි කියලා දේශනා කරනවා. ඉතින් මේ දේශනාවේ මේ සූත්‍ර අට කතාවෙම පැහැදිලි කරනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ශාසනය සිද්ධ වෙන සන්නිපාතය කොයි තරම්ද කියලා. උන්වහන්සේගේ ශාසනයේ ප්‍රථම සන්නිපාතයේම කෝටි ලක්ෂයක් එකතු වෙනවා. මේ කෝටි ලක්ෂය එකතු වෙලා කෝටි ලක්ෂයේ එදා පැවිදි වෙලා මේ කෝටි ලක්ෂයේම එදාම රහත් වෙනවා. මේ තමයි පළවෙනි සන්නිපාතය. දෙවෙනි සන්නිපාතය කෝටි 90,000යි. තුන්වෙනි සන්නිපාතය කෝටි 80,000යි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය පරිවාර හැටියට භික්ෂූන් වහන්සේලා 1,250ක් පිළිබඳව සඳහන් කරනවා. ඉතින් අර වාගේ මහා සන්නිපාත උන්වහන්සේගේ ශාසනය තුල තිබුණා. ඒ සියලුම සන්නිපාත අතර සෑම බුදු කෙනෙකුගේම ශාසනයේ ඇති වෙන විශාලතම සන්නිපාතයයි මේ මහා සමය දේශනා කරන වෙලාවේ ඇති වෙන සන්නිපාතය. ඒ කියන්නේ හැම බුදු කෙනෙක්ම මහා සමය දේශනා කරනවා. ධර්මයේ සමානයිනේ.
නැහැ. අපේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවට රැස් වෙන සන්නිපාතයත් අනාගතයේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ මහා සමයේ දේශනා කරනකොට රැස් වෙන පිරිසත් අතීතයේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ඇතුළු අතීත බුදු පියාණන් වහන්සේලා මහා සමයේ දේශනා කරනකොට රැස් වෙන පිරිසත් සමානයි කියලා සඳහන් කරනවා. මහා සමයේ සමානයි. ඉතින් බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් අද ලෝකේ ජීවත් වෙනවට වඩා විශාල ජනගහනයක් හිටියා. ඒ කාරණාව ධර්මයේ තුලින්ම ඔප්පු වෙනවා. වර්තමානයේ නම් ලෝකේ සඳහන් කරන්නේ මිලියන 700ක් විතර ලෝක ජනගහනය වර්තමානයේ. අතීතයේ එක නගරයක කෝටි 18ක් ඉඳලා තියෙන නගර තියෙනවා. සැවැත් නුවර කෝටි 18ක් ඉඳලා තියෙනවා. රජගහනුවර කෝටි 18ක් ඉඳලා තියෙනවා. විශාල ජනගහනයක් අතීතයේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් මෙයා ජනගහනය අඩුුනේ ඇයි? එදා එච්චර ජීවත් වෙන ජනගහනය අඩ වෙනකොට අඩුුනේ ඇයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් මේ කාරණාව දේශනා කරනවා අංගුත්තර නිකායේ පලෝප කියන සූත්‍ර දේශනාවේ. මේ ජනගහනය අඩුවෙන්ඩ හේතු වෙන කාරණාව මොකක්ද කියලා. එකක් තමයි යුද්ධ. යුද්ධ කරලා ජනගහනය අඩු වෙලා තියෙනවා. මෙතන යුද්ධ කියලා සඳහන් කරන්නේ මේ අපි දකින යුද්ධ නෙමෙයි. අතීතයේ ඇතැම් රජවරු විශේෂයෙන් ධර්මාශෝක රජුරුවන්ගේ සීයා චන්ද්‍රගුප්ත මහරජුරුවාගේ අය කරපු යුද්ධ හඳුන්වන්නේ ශීර්ෂ කලන්දයක් මැරුණා කියලා. ශීර්ෂ කලන්දයක්. මේ වචනේ අපට අලුත්. නමුත් අටුවාවේ පැහැදිලි කරනවා. ශීර්ෂ කලන්දයක් මැරෙන්න ඇත්තු 10000ක් යුද පිටියේ මැරෙන්න ඕනේ. අශ්වයෝ ලක්ෂයක් යුද පිටියේ මැරෙන්න ඕනේ. යුද්ධයට අරගෙන යන රථ 50100ක් යුද පිටියේ විනාශ වෙන්න ඕනේ. මිනිස්සු කෝටි 100ක් මැරෙන්න ඕනේ. මේ පිරිස යුද පිටියේ මැරුණාම කිසි කෙනෙකුට හිතාගන්න බෑනේ මෙච්චර පිරිසක් මැරුණා කියලා. සඳහන් කරනවා මේ ප්‍රමාණීය යුද පිටියේ මැරුණාම හිස නැති මල කඳක් නැගිටලා යුද්ධ භූමියේ නටනවා කියලා. මේ මල කඳ නටනවා දකින්නකොට තමයි තීරණය කරන්නේ මෙච්චර ප්‍රමාණයක් මැරුණයි කියලා. ශීර්ෂ කලන්දයක් මැරුණා කියලා දැනගන්නේ එතකොට. චන්ද්‍රගුප්ත රජුරුව එක විතරක් යුද්ධ කරලා මල කඳන් 80ක් නැටුවා කියනවා. එක රජෙක් එච්චර මිනිස්සු මැරුවා නම් තව ඒ වාගේ මහරජවරු කොච්චර මේ වාගේ යුද්ධ වලට එළඹෙන්නේ ඇද්ද? එච්චර මිනිස්සු මැරුණාම එහෙමනම් අද මිනිස්සු ඉන්න බැරි බව සත්‍යයි. ඊළඟ කාරණාව සඳහන් කරනවා දුර්භික්ෂ නිසා. දුර්භික්ෂ ඇති වෙලා මිනිස්සු මැරිලා තියෙනවා. සමහර දුර්භික්ෂ හඳුන්වලා තියෙනවා සේ සට්ටික කියලා. දුර්භික්ෂ හඳුන්වපු නම. මෙතන සේ සට්ටික කියලා කියන්නේ සුදු ඇට බවට පත් වෙනවා කියන එක. මිනිස්සු වේලිලා මැරිලා යනවා. ඒ වගේම ගස්කොළන්, ගොයන් වගේ දේවල් ගස් වේලිලා සුදු වෙනවා. ජලය නැතුව ගස් සුදු වෙලා මැරිලා යනවා. ඉතින් මිනිසුන්ට ආහාර නැතුව මිනිස්සුත් මැරිලා යනවා. එවන් දුර්භික්ෂ අතීතේ තිබිලා තියෙනවා සේ සට්ටික කියන නමින් හඳුන්වලා තියෙනවා. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අධර්ම රාගය. මිනිස්සු ඇති නැති වෙන්න මිනිස්සු හිග වෙන්න හේතුව අධර්ම රාගය. මෙතන අධර්ම රාගය කාම මිත්‍යාචාරයේ මේ සඳහන් කරන දේවල් එකින් එකට වෙනස්. අධර්ම රාගය කියලා කියන්නේ ශිෂ්‍යයා ගුරුවරයාත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. ගුරුවරිය ශිෂ්‍යයාත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. එතකොට අපි පුංචි අම්මා කියලා හඳුන්වන්නේ. එතකොට පුතා පුංචි අම්මත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. පුතා තාත්තගේ සහෝදරියත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. පුතා සිය මවත් සමග කායික සම්බන්ධතාව පවත්වනවා. මෙන්න මේක හඳුන්වලා තියෙනවා මේ පලෝප සූත්‍රයේ. මේක අට කතාවේ බොහොම ගැඹුරට භාග්‍යතුන් වහන්සේ හඳුන්වනවා.
මේකට තමයි කියන්නේ අධර්ම රාගය කියලා. ඊට අමතරව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා තවත් එක කාරණාවක් පිළිබඳව මිත්‍යා ධර්මය. දැන් අපි සඳහන් කරන්නේ කාම මිත්‍යාචාරය. නමුත් මෙතන සඳහන් කරන්නේ මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියලා සඳහන් කරන්නේ අද නම් මිත්‍යා ධර්ම ලෝකේ නීතිගත වෙමින් පවතිනවා. ඉතින් ලංකාවෙත් එහෙම වෙන්න සූදානම් කියලා කියනවා කොහොම වෙයිද දන්නේ නැහැ. මේ මිත්‍යා ධර්ම කියලා සඳහන් කරන්නේ සමලිංගික විවාහ. ලෝකේ නීතිගත වෙලා තියෙනවා සමහර රටවල් වල සමලිංගික විවාහ. ඒක තමයි මිත්‍යා ධර්මය. කෙසේ වෙතත් සඳහන් කරනවා මේ දේවල් උච්ච වෙන්න ගියොත් මේ මිත්‍යා ධර්ම වාගේ දේවල් දෙවිවරු ඊටාම කෝප වෙනවා කියලා. එවන් දේවල් නිසා කෝපය වැඩි වුණොත් මේ ධර්මයේම සඳහන් කරනවා අති දරුණු යක්ෂයන් මුදා හරිනවා කියලා. ඉතින් කවුරු යටතේද මේ දරුණු යක්ෂයෝ ඉන්නේ? ඉන්නේ සීමා කරලා උන්වහන්සේලා යටතේ. විශේෂයෙන් වෙසමුණි මහරජුරෝ යටතේ තමයි අති දරුණු යක්ෂයෝ ඉන්නේ. ඉතින් එහෙම යක්ෂයෝ ඉන්නවා කියන කාරණාව අපිට මේ ආලෝක යක්ෂයාගේ කතාවෙන්ම පැහැදිලි වෙනවා. ආලෝක යක්ෂයා කියලා කියන්නේ පුදුමාකාර ශක්තිවන්ත පුදුමාකාර බලයක් තියෙන මේ අහස මහ පොළොව හොලවන්න පුළුවන් කෙනෙක් ආලෝක යක්ෂයා. නමුත් මෙයාට කෑමට වරන් දීලා තියෙන්නේ තමන්ගේ විමානයේ හෙවණට එන අය විතරයි. විශාල නුගරුක ළඟ එයාගේ විමානේ තියෙනවා. ධර්මයේ සඳහන් හැටියට ආලෝක යක්ෂයාගේ විමානේ තියෙන්නේ මහ පොළොවේ. විශාල වූ රත්තරන් විමානයක් යොදුන් සැතපුම් 48කට වඩා උසයි. ඒ වුණාට අපට පේන්නේ නැහැ රන් සහ රිදී දැල් වලින් වහලා තියෙන්නේ කියලා සඳහන් කරනවා පිටපැත්ත. අපි කම්බි ගහලා වහ ගන්නවා වගේ මේ රන් සහ රිදී දැල් වලින් වහලා තියෙනවා කියලා සඳහන් කරනවා අභිඥාලාභීන්ට විතරක් පේනවා. අපිට පේන්නේ නැහැ. ඉතින් මෙතන විශාල නුගරුක්ෂයක් තියෙනවා. මේ ගහ යටට එන අය විතරයි මෙයාට කන්න පුළුවන්. එහෙම සීමා කලේ නැත්තම් සීමාවක් නැති නිසා සීමා පැනෙවෙ නැත්තම් දවස් දෙකෙන් තුනේ ලංකාව කාලය ඉවර කරනවා. ඒ තරම් ප්‍රබල යක්ෂයෝ ගැනයි මේ සඳහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ ආලෝක යක්ෂයාගේ විමානයට ආවා කියලා ආරංචි වෙනකොට යක්ෂ සේනාධිපතින් දෙන්නා මෙයාව ටිකක් අවුස්සනවා. ගද්‍රබනි මුලින්ම ගිහිල්ලා කියන්නේ දොරටුපාලනේ භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ විමානෙට වැඩිය කියන එක මෙයාට සමච්චලයක් වුණා වාගේ. මෙයා ඒ තරම් ප්‍රතාපවත් කෙනෙක් යක්ෂයන් අතරේ. ඒ නිසා ගද්‍රපට කියනවා කට වහන්ඩ අපි ගිහිල්ලා බලාගමු. නමුත් සාතාගිර හේමවත දෙන්නට මෙයා ගරු කරනවා. මේ යක්ෂයා මේ දෙන්න මගඵලලාභී යක්ෂයෝ දෙන්නේ. මේ දෙන්න ආපු ගමන් සභාවේ සියලු දෙනාට මෙහෙන්න කියනවා අද නම් ඔබට මහා භාග්‍යයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් තමන්ගේ සේවකයාගේ කට වැහුවට මෙයාගේ කට වහන්න බෑනේ මේ දෙන්නගේ. ඉතින් මේ දෙන්න කියනවා ඉතින් මෙයාට ඉවසන්න බැරි තැන අහනවා උඹලගේ බුදුහාමුදුරුවෝ මංගාව කවුද කියලා. ඉතින් මෙයා ඒ තරම් ප්‍රතාපයි. ඒ වෙලාවේ මේ දෙන්න දැනගන්නවා මෙයාට ටිකක් කේන්ති ගියා වාගේ කියලා. හරියට කේන්ති යන යක්ෂේ. ඒ වෙලාවේ මේගොල්ලෝ කියනවා මහ විශාල වෘෂභ රාජයෙක් ගාව අද ඉපදෙන වහු පැටියෙක් කොහොමද? අපේ බුදු පියාණන් වහන්සේ ගාව උඹ ඒ වාගේ රත්තරන් කේසර වලින් පිරිච්ච කේසර කඩාහැලන සිංහ රාජයෙක් ගාව හිවල් පැටියෙක් කොහොමද? අපේ බුදු පියාණන් වහන්සේ ගාව උඹ ඒ වාගේ යොදුන් 150ක් විතර දිග විශාල ගුරුළු රාජයෙක් මෙවන් ගුරුළු හිටිය කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙවන් විශාල ගුරුළු රාජයෙක් ගාව උඹ හරියට තටු කැඩිච්ච කපුටෙක් වාගේ. මේ වචනේ ප්‍රකාශ කරනකොට ආලෝක යක්ෂයාගේ සීමාව ඉක්මවා යනවා. සමාගමේ කටයුතු පසෙක දාලා සඳහන් කරනවා මනෝශීල කියන පර්වතයට වම් පාදයේ තියලා තවත් පර්වතයක තමයි දකුණු පාය තියන්නේ. කෛලාසකූට පර්වතය. මනෝශීලාව වමින් පාගලා දකුණු පාය තියන්නේ කෛලාසකූටේට. මේ පර්වත පාදයන් යොදුන් දහස් ගණනක් විශාලයි. ඉතින් එවන් පාදයන් දෙකක් තියෙන පර්වත දෙකක දෙපය තියන්නේ ආලෝක යක්ෂයා කොහොමද කියලා හිතන්න ඕනේ. සඳහන් කරනවා එයා පය තියෙනකොටත් මනෝ ශිලාව පතුරු ගැලවි ගැලවි වැටෙනවා කියලා. පුපුරනවා මහ පර්වතේ.
ඒකෙන් සඳහන් කරන්නේ මෙයාගේ ප්‍රතාපවත් භාවය. ඉතින් මේ පර්වතයේ උඩ හිටගෙන මෙයා කෑ ගහලා කියනවා අහං ආලෝකෝ කියලා. මම තමයි ආලෝක. මේ ලෝකේ මට එහා කෙනෙක් නෑ වගේ මෙයා කෑ ගහන්නේ. හැබැයි ඒ කාරණාවෙන් තව ධර්ම කාරණාවක් පැහැදිලි කරනවා. ඒක මේ නිධානයට සම්බන්ධ නැති වුණත් සඳහන් කරපු නිසා සඳහන් කරමු. මේ දඹදිවටම ඇහිච්ච හඬවල් හතරක් ලෝකේ තිබිලා තියෙනවා. මුළු දඹදිවටම ඇහෙන හඬවල් හතරයි. පළවෙනි එක තමයි කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ අවසාන කාලේ ශාසනය විනාශ වෙනවා වැඩි. සක් දෙවිඳුට මේක ඉවසන්න බෑ. ඒ නිසා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සුනකේක් බවට පත් කරනවා. සුනකේක් හැටියට වෙස් ගන්නවල මේ සුනකයා කෑ ගහනවා ශාසනය විනාශ කරන දුස්සීල භික්ෂූන් දුස්සීල භික්ෂුණීන් දුස්සීල උපාසකයන් දුස්සීල උපාසිකාවන් මං කනවා කියලා කෑ ගහනවා. ඒ හඬ මුළු දඹදිවටම ඇහුණ කියලා සඳහන් කරනවා. දෙවෙනි හඬ කෝරව්‍ය මේක සඳහන් කරන විදුර ජාතකයේ පූර්ණක කියන යක්ෂ සේනාධිපතියා කෝරව්‍ය රජුරුවත් එක්ක ධාතු ක්‍රීඩා කරලා රජුරුව පරද්දනවා. රජුරුව පරද්දලා එයා කෑ ගහලා අත්පුඩි ගහලා hina වෙනවා මම දිනුවා කියලා. ඒක මුළු දඹදිවටම ඇහෙනවා. තුන්වෙනි හඬ අපේ බෝසතාණන් වහන්සේමයි කුස රජුරුව. කුස රජුරුව විවාහ වෙන්න අකමැති. නමුත් පස්සේ එයාට විවාහ වෙන්න සිද්ධ වෙනවා. මව්පියන්ගේ ඉල්ලීම නිසා විවාහ වෙන්න තීරණය කරාම පබාවතී එක්කෙනෙක් විවාහ වෙන්න වෙන්නේ. ඉතින් මේ පබාවතී හොයාගෙන තව බොහෝ අය එනවා. නමුත් පබාවතී රජුට තීරණය වෙච්ච බව දැනගෙන රජවරු 7 දෙනෙක් කුස රජුරුත් එක්ක යුද්ධෙට එනවා. එක රජ කෙනෙක් කෝටිය ගානේ සෙනග අරන් එනවා. එතකොට කුස රජුරුත් එක්ක යුද්ධ කරන්න කෝටි 7ක් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා යුද බිමට. ඉතින් අච්චර යුද්ධ කෙරුණා නම් ඉතින් කෝටි 7කට රැස් වෙන්න පුළුවන් යුද බිම සාමාන්‍ය දේවල්. යුද පිටියට ඇවිල්ලා කුස රජුරවන්ට පණිවිඩය වෙනවා මහලුකු කුස අපි යුද්ධට ආව එන්න කියලා. ඉතින් එකපාරම කුස රජුරුව කොහොමද මේ කෝටි 7ක් එක්ක යුද්ධ කරන්න සේනාවක් සංවිධානය කරන්නේ? හැබැයි ඉතින් එහෙම හිතෙන්නේ අපට. කුස රජුරුව මේ කෝටි 7ක යුද්ධ කරන්න එන්නේ තනියම. තමන්ගේ ඇතාගේ පිටියේ යුද්ධ භූමියට ඇවිල්ලා ඇතාගේ පිට උඩ ඉඳ කියලා ඉඳලා කියනවා අහං සීහස්සර කුස රාජා මට තමයි සිංහ සේනාධිපති කුස කියලා කියන්නේ. අර ආපු කෝටි 7ක් සෙනග යුද්ධයක් නන්නේ හිස් ලූලු වත දීව කියලා සඳහන් කරනවා. ඉතින් මේ හඬ දඹදිවට මෙහිච්ච තව හඬ. අනික තමයි ආලෝක යක්ෂයා මේ කෛලාස කූටේ උඩ ඉඳලා අහං ආලෝකෝ කියලා කෑ ගහනවා. ඒ හඬ දඹදිවට මෙහෙනවා. ඉතින් මෙන්න මෙහෙම යක්ෂයෝ තමයි උදාහරිනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් අනාගත ලෝකය සමහර වෙලාවට අති භයානක තැනක තියෙන්න පුළුවන්. නමුත් අපි කීප දෙනෙකුට එකතු වෙලා ඒවා නවත්තන්න පුළුවන් සීමාවක නැහැ. භාග්‍යවතුන් වහන්සේ එවන් වෙලාවට කරලා තියෙන්නේ මිනිස්සු සිල්වත් කරන එක. මේ අපරාධ නවත්තන්න බෑ. මිනිස්සු සිල්වත් කරනවා. එතකොට මැරුණක් බය නැහැ. සිල්වත් ඉච්චයිනේ. ඒගොල්ලන්ට ඊළඟ සුගතිගාමි උපතක් හරි තියෙනවා. එවන් කාරණාවක් මේ සූත්‍ර දේශනාව ඉදිරියේ පැහැදිලි වෙනවා සිල්වත් කරපු කාරණාවක් ගැන. එවන මේ වාගේ දරුණු යක්ෂයන් මේ අධර්ම රාගය අධර්ම මිත්‍යාව ලෝකේ වැඩි වෙන්න සිද්ධ වෙන්න පුළුවන් දරුණු යක්ෂයන් උදාහරින්න පුළුවන් කියලා ධර්මයේම සඳහන් කරනවා. එවන් යක්ෂයෝ ඕන තරම් ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සීමා කරලා සීමා සහිතව වෙසමුණි රජුරවන්ට පවරලා ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් ලෝකේ පාලනය කරන්න බැරි කොට නිදහස් කරනවා කියලා මේ අට කතාවල පැහැදිලි කරනවා. ඊට අමතරව සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ කපිලවස්තුයි. ඊළඟට මේ සූත්‍ර දේශනාවත් එක්ක සඳහන් කරන්න ඕනේ මේ කපිලවස්තු කියන ප්‍රදේශයේ ඇති වෙන්නේ කොහොමද කියලා. කපිලවස්තුවේ තමයි ශාක්‍යෝ බිහි වෙන්නේ. මහා සම්මත රාජපරම්පරාවේ තමයි මේ ශාක්‍ය රාජවංශයේ ඇති වෙන්නේ. මහා සම්මත රාජපරම්පරාවේ ඔක්කාක කියන රජෙක් පහළ වෙනවා. ඔක්කාක රජුරුවන්ගේ පළවෙනි බිසව
අකාලෙ මැරෙනවා. ඇයට ඉන්නව දරුවෝ 9ක්. දූවරු 5යි පුතාලා 4යි. මව මැරිලා ගියාට පස්සේ රජෙක්ට තව බිසවක් කොහොමත් ඉන්නවා. රජුරුව කල්පනා කරනවා මහදේවියගේ දරුවන්ට පස්සේ කාලේ කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලන්ට වෙනම රාජ්‍යයක් හදාගන්න අවසර ලැබලා දුන්නොත් ඒගොල්ලෝ වෙනම සැපසහගතව ජීවත් වෙයි. දරුවෝ 9 දෙනාටම කතා කරලා මේ කාරණාව කියහම ඒගොල්ලෝ හරි සතුටින් ඒක බාර ගන්නවා. හැම පැත්තෙම ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරපු පිරිස් මේගොල්ලන්ට ලැබලා දෙනවා. මේ විශාල පිරිසත් අරගෙන මේගොල්ලෝ වනාන්තරයේ මැද්දෙන් යනකොට මේ කපිල කියන ඍෂිවරයා මුණ ගැහෙනවා. ඍෂිවරයා අහනවා කොහෙද ඔයගොල්ලෝ යන්නේ? මේ කුමාරවරු කියනවා අපි අලුතෙන් රාජ්‍යයක් හදාගන්න තමයි මේ යන්නේ. කපිල ඍෂිවරයා කියනවා ඕගොල්ලන්ට රාජ්‍යයක් හදාගන්න ඕනම නම් රාජ්‍යයක් හදාගන්න හොඳම තැන තමයි මෙතන. මේ මම ඉන්න තැන තමයි රාජ්‍යයක් හදන්න හොඳම තැන. හේතුව තමයි මෙයා සඳහන් කරනවා මෙතන මැඩියෙක් උපන්නොත්, මම ඉන්න මෙතන මැඩියෙක් උපන්නොත් ඒ මැඩියා නාගයෙකුට වඩා ශක්තිමත්. ඒ මැඩියා අල්ලන්න නාගයාට බෑ. එයා ශක්තිමත්. මෙතන මුවෙක් උපන්නොත් ඒ මුවා සිංහයෙකුට වඩා ශක්තිමත්. ඒ මුවාව පරද්දන්න ඒ සිංහයාට බෑ. ඒ නිසා මෙතන යමෙක් උපදිනවා නම් ඒ උපදින අය ඉතාම ශක්තිමත්. ඔගොල්ලෝ ඒ නිසා මෙතන ඔයගොල්ලන්ගේ නගරය හදන්න. මේගොල්ලෝ ඒක බාර අරගෙන මෙතන නගරය හදන්න තීරණය කරනවා. නගරය හදන්න තීරණය කරලා දැන් නගර සැලැස්ම ඇඳගෙන නගරය හදාගෙන යනවා. නමුත් දැන් මේගොල්ලන්ට විවාහ වෙන්න ක්‍රමයක් නැහැ. මොකද මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ අවුරුදු දහස් ගණනක ඉඳලා අතිශය පාරිශුද්ධයි මේ රාජ පරම්පරාව. ඒ නිසා වෙනදා තමන් විවාහ වෙන කුල ප්‍රවීණි හොයාගෙන ආපහු යන්න බෑ. නමුත් ඒගොල්ලන්ට විවාහයක් වුනේ නැත්තම් මේ නගරේ වැඩෙන ක්‍රමයක් නැහැ. නමුත් පරම්පරාවට හරි ආදරෙයි. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා අපි සහෝදරයෝයි සහෝදරියෝයි විවාහ වෙමු කියලා. එතකොට කුල පරම්පරාව අපිරිසිදු වෙන්නේ නැහැ. එහෙම තීරණය කරාට ගෑනු දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ තීරණය කරනවා වැඩිමල්ම සහෝදරිය අම්මා තනතුරේ තියමු. අනික 4 දෙනයි පිරිමි 4 දෙනයි විවාහ වෙන්නේ. ඒගොල්ලෝ තමයි විවාහ වෙලා ඒගොල්ලන්ගෙන් උපදින දරුවෝ තමයි මේ නගරේ ඊළඟට පෝෂණය කරන්නේ. ඔක්කාක රජුරවන්ට ආරංචි වෙනවා පුතාලා ටික නගරයක් හැදුවා. රාජ පරම්පරාව අපිරිසිදු කෙරුවේ නැහැ. ඒගොල්ලෝ මේ විදිහට විවාහ වුණා. රජුරවන්ට හරි සතුටක් දැනුණා පරම්පරාව අපිරිසිදු කෙරුවේ නැහැ. සක්කා වතබෝ කුමාරෝ සක්‍යාවත බෝ කුමාරෝ කියලා වචනයක් පිට වෙනවා. අපි බෝසතනන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවිනුත් පිට වුණානේ. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. ඒ වගේ මේගොල්ලු පරම්පරාව අපිරිසිදු කෙරුවේ නැහැ කියලා දැනෙනකොටම සක්‍යාවත බෝ කුමාරෝ මේ කුමාරවරු ඊටාම දක්ෂයි. සක්‍යා කියලා කියන්නේ ඒකයි. ඊටාම දක්ෂයි මේ කුමාරවරු. එහෙමනම් සාක්‍ය කියලා කියන්නේ දක්ෂයන්ට. ඒ දක්ෂ බවත් ඉදිරියේදී අනාවරණය වෙනවා කොයිතරම් දක්ෂද කියලා. ඒ සක්‍යා වතභෝ කුමාරෝ කියපු නිසා මේගොල්ලන්ට සාක්‍ය කියන නම එකතු වෙනවා. දැන් අර වැඩිමහල් අම්මා තනතුරේ තියාපු සහෝදරියට කාලයක් යනකොට හැමේ හැදෙනවා කුෂ්ඨ රෝගය. ඉතින් මේ කුෂ්ඨ රෝගේ හැදුනොත් ඒක අන් අයට බෝ වෙන නිසා ඒ අය කරලා තියෙන්නේ ඇය ගෙනහිල්ලා නැත්තම් රෝගය හැදුන කෙනා වනාන්තරයේ ඈත තැනක ගෙනහිල්ලා සියලු ආරක්ෂා විධිවිධාන ඇතුව, නමුත් ඒ ආරක්ෂා හදන්නේ මිනිස්සු නැතුව සහිතව තැනක නතර කරනවා. ඒ නිසා වැඩිමහල් සහෝදරිය කැලෑවේ ඈතට ගෙනහිල්ලා ආහාර පාන වලින් සන්තර්පණය කරලා නවත්වනවා. ඉතින් මේ කැලෑවේ ඉන්නවා තනියම හැසිරෙන රජෙක්. මේ රජ්ජුරුව මේ ප්‍රදේශය ඇවිදිනකොට රජ්ජුරුවන්ට තේරෙනවා මෙතන මිනිස්සෙක් ඉන්නවා. තව ටිකක් හොයලා බලනකොට රජ්ජුරුවන්ට දැනෙනවා මෙතන කාන්තාවක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ රජ්ජුරුව කතා කරනවා. ඊට පස්සේ ඇයත් කතා කරනවා. ඇය එක්ක කතා කරනකොට ඇය කියනවා මට එළියට එන්න බෑ. මම මේ වගේ කුෂ්ඨ රෝගයකින් පෙළෙනවා. ඒ නිසා මම එළියට එන්නේ නැහැ. රජ්ජුරුව කියනවා
ඔය කුෂ්ඨ රෝගේ මටත් තිබුණා. ඔය කුෂ්ඨ රෝගේ හැදුන නිසා තමයි මමත් කැලේට වෙලා ඉන්නේ. හැබැයි එක්තරා කෝලිය රුක්ෂයක් ආශ්‍රය කරගෙන තමයි මම ජීවත් වුණේ. ඒ කෝලිය රුක්ෂයේ කොළ මුල් පොතු කාලා බීලා තමයි මට සනීප වුණේ. ඒ නිසා ඔබව සනීප කරන්න අවශ්‍ය නම් මට පුළුවන්. ඇය කියනවා ඔබ එහෙම කීවට මට පිළිගන්න බෑ. මම සාක්‍ය කුමාරිකාවක්. මගේ වංශය අපවිත්‍ර කරන්නේ නෑ මම. මට ඔබ රජෙක් කියන එක විශ්වාස නෑ. කියලා මේ කුමාරිකාව රහස් වචන කීපයක් පිට කරනවා. දැන් හමුදාවකක් තියෙනවා රහස් වචන. රජවරු රජවරු අතරත් තියෙනවා රහස් වචන. ඇය මේ රහස් වචන කීපය ප්‍රකාශ කරනකොට රජුරු ඒකට උත්තර දෙනවා. ඒ වෙලාවේ තීරණය කරනවා එහෙනම් රජෙක්. ඒ වෙලාවේ ඇය අඬ ගහගෙන කෝලිය රුක්ෂයේ ගාවට ගිහිල්ලා ඒ බේත් හේත් හදලා දීලා ඇය සනීප කරනවා. සනීප කරලා ඒ දෙන්න විවාහ වෙනවා. මේ රජුරුව කලින් විවාහ වෙලා එයාට දරුවෝ එහෙම ඉන්නවා. දරුවන්ට කලක් යනකොට ආරංචි වෙනවා අපේ රජුරුව අපේ තාත්තට සනීපයිලු. මහ පෙරහැරක් හදාගෙන එනවා රජුරුව එක්ක යන්නේ. රජුරුව කියනවා මං එන්නේ නැහැ. මම සැප විඳිනව දකින්න ඕන නම් මේ කෝලිය ගහ ආශ්‍රය කරගෙන මට නගරයක් හදලා දෙන්න. ඊට පස්සේ මෙතන නගරයක් හදලා දෙනවා පුතාලා ටික. ඒ නගරයේ සාක්‍ය කුමාරිකාවත් එක්ක මේ දෙන ජීවත් වෙනවා. ඒ දෙන්නගෙන් ඇති වෙන පරම්පරාව තමයි කෝලිය පරම්පරාව. මෙහෙම තමයි සාක්‍ය වංශයයි කෝලිය වංශය දෙක උපදින්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ කාලේනකොට මේ පරම්පරා දෙක බොහොම වැඩිලා බොහොම ජනගහනයක් මේගොල්ලෝ අතර ඉන්නවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මේ රෝහිණී ගඟ ආශ්‍රය කරගෙන ගඟේ දෙපැත්තේ. ඉතින් කාලාන්තරයක් යනකොට මේගොල්ලෝ ඔක්කොම ගොවියෝ. ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ ගඟේ වතුර අඩුයි. ඉතින් මේ ගඟ දෙපැත්තේ ඉන්න පිරිස නෑදෑයෝ බව දන්නවා. හැබැයි කවුරුවත් මේ අඩු වෙලා තියෙන වතුර බෙදාගෙන ගොවිතැන් කරන්න කැමති නෑ. දෙගොල්ලගෙම කැමැත්ත වතුර අපට විතරයි. ඕගොල්ලන්ට ඕනේ නෑ. කෝලිය වංශිකයෝ ඒ වෙලාවේ කියනවා සාක්‍ය වංශිකයෝ කෝලිය වංශිකයෝ කියනවා අපිට වතුර ඕනේ. අපි දෙන්නේ අපි ගොවිතැන්පත් කරාම ඕගොල්ලෝ ඇවිල්ලා අපට මුදල් ගෙවලා රන් රිදී ගෙවලා අපෙන් අරන් ධනෙ ධාන්‍ය අපෙන් ගෙනහිල්ලා ඕගොල්ලෝ කාලා ජීවත් වෙන්නේ. මේකට එක්කෙනෙකුට කේන්ති යනවා. මේ රජවරු නෙමෙයි මෙතන ඉන්නේ කම්කරුවෝ ටික. කේන්ති ගිහිල්ලා ඉතින් අපේ වගේම වචන හරඹයක් ගිහිල්ලා එක්කෙනෙකුට කේන්තිය පාලනය කරගන්න බැරුව එක්කෙනෙකුට පහරක් ගහනවා. ගහන කෙනා වැටෙනවා. එයා නැගිටලා අනික් කෙනාටත් ගහනවා. දැන් මෙතනින් තමයි මේ ගැටුම ආරම්භෙන්නේ. දැන් කම්කරුවෝ ටික කොහොම හරි ගැටුම ආයේ निराकरण කරගෙන ගිහිල්ලා නමුත් රජවරු ගාවට ගිහිල්ලා මේක ටිකක් වැඩි කරලා තමයි කියන්නේ. දැන් දෙගොල්ල යුද්ධෙට සූදානම්. ඉතින් මේ දෙගොල්ලම මේ ගැටුම ඇති වෙලා සංවිධානය වෙලා දැන් යුද්ධෙකට ඇවිල්ලා ගඟ දෙපැත්තට වෙලා යුද්ධ කරන්න. මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ බුද්ධත්වයේ ලැබලා මේ දීර්ඝ කතාවක් බොහොම කෙටියෙන් සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දකිනවා මේ දෙගොල්ල යුද්ධ කරගන්නවා කියලා කියන්නේ දෙගොල්ලම නැතුව යනවා. දැන් අපි නම් යුද්ධයක් දැක්කහම අනිවාර්යෙන් ජය ලැබෙන පිරිසක් ඉතුරු වෙන්න ඕනේනේ. මේ යුද්ධේ එහෙම නිමා වෙන්නේ නැහැ. අරගොල්ලොත් ඉවරයි මේගොල්ලොත් ඉවරයි. එහෙම යුද්ධයක් මේක. ලෝකෙ කෙනෙකුට හිතන්න බැරි යුද්ධ. සඳහන් කරනවා මේගොල්ලෝ යුද්ධේ ඒ තරම් දක්ෂයි. දඹදිවට හිටියේ මහා සටන්කාමීන් 3 දෙනයිනේ. එක්කෙනෙක් කොසල් රජු. අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි. ලිච්ඡවි රජෙක්. අනිත් එක්කෙනා තමයි අපි හැමෝම දන්න බන්දුල මල්ල. මේ තමයි දඹදිව හිටපු මහා සටන්කාමීන් 3 දෙනා. මේ 3 දෙනා ඉස්මතු වෙලා පේන්නේ අරගොල්ලෝ සටන් කරන්නේ නැති හින්දා. නැත්තම් ලෝකේ පහළ වෙච්ච අතිවිශිෂ්ටම සටන්කාමීන් තමයි මේ සාක්‍ය වංශයයි කෝලිය වංශිකයෝයි. නමුත් මේ දෙගොල්ලෝ ප්‍රාණඝාත කරන්නේ නැහැ. හැබැයි ඒක තීරණය වෙන්නේ පස්සේ. අර වෙලාවේ ප්‍රාණඝාත කරන්න ලෑස්ති වෙනවා. මේ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන තීරණය ආයේ පස්සේ එන්නේ. මේගොල්ලෝ ඒ තරම් දක්ෂයි. ඉතින් සඳහන් කරනවා මේ අටුවාවේ එහෙම සාක්‍ය රජ කෙනෙක් කෝලිය රජ කෙනෙක් යුද්ධයට අවතීර්ණ වුණාම පිටේ එල්ලලා තියෙන කූඩෙට එකපාර ඊතල දහස් ගාණක් දානවා. දුන්නින්නේ විදගන්නේ. මේ අත
දුනුකූඩෙන් දුන්නක් ගන්න ඊතලයක් ගන්නවත් දුන්නට තියලා මුදා හරිනවත් මේ අත යනව එනව පේන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. හිතන්න තියෙන්නේ අපි මේ විදුලි පංකාවේ තටු කැරකිනව අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේගොල්ලන්ගේ අත යනව එනව පේන්නේ නැහැ. විනාඩි ගණනක් ඇතුළත ඊතල දහස් ගණනක් හිස් වෙනවා. ඒ තරම් වේගවත් කියලා සඳහන් කරන යුද්ධය. ඒක හොඳටම පැහැදිලි වෙන තැනක් තමයි සාක්‍යයන් සමූල ඝාතනය කරන්න විදුඩබ කුමාරයා ආපු වෙලාවේ. හැබැයි මේ වෙලාවේ මේගොල්ලෝ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා තීරණය කරලා ඉන්නේ විදුඩබ එන වෙලාවේ. නමුත් දන්නවා දැන් අම්මවරුන්ගේ කුස ඇතුලේ ඉන්න දරු පැටව හිටන් අම්මගේ කුස කපලා ඇදලා අරන් මරනවා. ඒ තරම් විනාශයක් වෙනවා දැන්. ඒක හොඳටම දන්නවා. ඒ නිසා රජවරු කීප දෙනෙක් කතා කරනවා මේක කොහොම හරි නවත්තන්න උත්සාහ කරමු කියලා. නවත්තන්න උත්සාහ කරන යුද්ධයක් කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ යුද්ධයට යනවා මේගොල්ලන්ගේ දක්ෂතාවය කියන එක තැන. යුද්ධයට යනවා. විදුඩබගේ පිරිස ගඟේ එහා පැත්තේ ඉන්නවා. සාක්‍ය රජවරු මෙහා පැත්තේ ඉන්නවා අරගොල්ලන්ට විදිනවා. විදිනවා කියලා කියන්නේ අට කතාවේ සඳහන් කරනවා මේ වීතල එන්නේ වැස්සක් වාගේ. විදුඩබ කියනවා දහස් ගණනක් අරන් ඇවිල්ලා ඉන්නේ යා. දුවමු දුවමු මේ මොන යුද්ධ කිරිල්ලක්ද මේ වැස්ස වාගේ එනවා කියලා. ඒ වුණාට විදුඩබ කුමාරයාගේ පුරෝහිත දන්නවා මේ සාක්‍ය රජවරු කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. පුරෝහිත ගිහිල්ලා රජවරුන්ට කියනවා කලබල වෙන්න එපා. ප්‍රාණඝාත කරන්නේ නැහැ මේ රජවරු. විතරක් ශ්‍රේෂ්ඨද? විදුඩ බහන මොන නැත්තේයි? මේ එන ඊතල ප්‍රමාණයට ඉවර ඇති අපේ මිනිස්සු. රජතුමනි ගණන් කරලා බලන්න එක මිනිහෙක් මැරිලා නැහැ කියනවා. මේ විදින්නේ බයකරන්න. හැබැයි විදිනවා කියලා සඳහන් කරනවා මේ කිහිල්ලට යටින් විදිනවා ඇඟේ වදින්නෙත් නැහැ අතේ වදින්නෙත් නැහැ. කම්පෙත්ත යටින් විදිනවා කියලා කියනවා බෙල්ලේ වදින්නෙත් නැහැ කණේ වදින්නෙත් නැහැ. කකුල් අතරින් විදිනවා කියනවා කලව දෙකේ වදින්න නැති වෙන්නේ. සමහර වෙලාවට සමහර ඊතල ගමන් කරනවා කෙස් අතරින් යනවා හිසට හානියක් නොවෙන්නේ. ඉතින් මේ වැස්ස වාගේ ඊතල කිසිම පුද්ගලයෙකුගේ ඇඟේ නොවදින්න බය කරන්න මේ තරම් මුදා හරින්න ඒගොල්ලෝ මොන තරම් දක්ෂතාවයක් තියෙන්න ඕනේද? ඉතින් මිනිස්සු මැරිලා නැහැ බලහම කවුරුවත්. ඒ නිසා විදුඩබ කියනවා එහෙනම් ගිහිල්ලා සාක්‍යයයි කියනවද අහන්න කියනවා. සාක්‍යද මරන්න කියනවා. මොකද සාක්‍යෝ බොරු කියන්නේ නැහැ. එතකොට ප්‍රාණඝාත කරන්නෙත් නැහැ බොරු කියන්නෙත් නැහැ. ඒ හින්දා සාක්‍යද කියලා ඇහුවොත් මැරුවත් ඔව් කියනවා. මේ අතර සමහර අය මේ යුද්ධෙට කලින් රටින් පිට වෙලා ඉඳලා තියෙනවා. ඇතැම් අය තනකොළ සහ උණගස් අල්ලගෙන ඉඳලා තියෙනවා. බොරුවක් කියන්නේ සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරනවා. මේ උණගස් අල්ලගෙන ඉන්න අය ගාවට ගිහිල්ලා සාක්‍යද කියලා අහපුවාම මේගොල්ලෝ කියනවා මේ ශාක නෙමෙයි උණ. බොරුවක් කියවෙන්නේ නැහැ. මේ ශාක නොවේයි උණ. මරලා නැහැ. තෘණ තනකොළ අල්ලගෙන ඉන්න අය ගාවට ගිහිල්ලා ආපුවාම ශාක්‍යද කියලා මේ ශාක නෙමෙයි තෘණ. ඒගොල්ලෝ මරලත් නැහැ. ඉතින් මේගොල්ලෝ සම්‍යක් ප්‍රයෝගයක් කරලා බේරිලා තියෙනවා. පස්සේ ඒගොල්ලෝ හඳුන්වලා තියෙනවා උණ ශාක්‍යෝ සහ තෘණ ශාක්‍යෝ කියලා. එහෙම සම්‍යක් ප්‍රයෝගයක්වත් පාවිච්චි කරපු නිසා වටිනාකම ටිකක් අඩු කරලා තියෙනවා. ඒ තරම් සිල් රකින්නවා මේ අය. ඒ සිල් රකින්නේ අපිට හරි වටිනවා මේ කියමං. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපි මාසෙකට සැරයක් අට සිල් ගන්නවා කියලා. මාසෙකට සැරයක්. ඉතින් අපි අපිට දාලා බලන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මේ ගොරබිරන් සංසාරයෙන් ගොඩ යන්න මාසෙකට සැරයක් අට සිල් අරන් ඇත්නම් කමන්නේ කියලා ලැජ්ජ හිතෙනවා. එතකොට පස්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ කියනවා ස්වාමීනි මුළු ජීවිත කාලයම අපි අටසිල් ගන්නවා කියලා. එහෙමනම් සාක්‍යයන්ට අනුමත කරලා තියෙන්නේ අටසිල්. මුළු ජීවිත කාලෙම අටසිල් මත. ඉතින් තථාගතයන් වහන්සේ දන්නවා අපිට එහෙම බැරි බව. නමුත් අපට දේශනා කළා මුළු ජීවිත කාලෙම පන්සිල් මත ඉන්න කියලා. ඉතින් අටසිල් මත තබා පන්සිල් මතවත් අපිට පුළුවන්ද කියන එක අපහු තීරණය කරන්නත් ඕනේ. එහෙමනම් අරගොල්ලෝ එක දවසක් ඒ කියන්නේ පැය 24ක් අපි අටසිල් ගන්නවා කියලා කියන්නේ. ඉතින් අපිට මාසෙකට එක දවසක්වත් නැහැ නේ එහෙමනම්. පැය 24ක් සිල් ගන්නෙත් නැහැ අපි. උදේ ඇවිල්ලා හවස යනවා භාගයක් සිල් ගන්නවා. ඉතින් අර එහෙමත් බෑ කියනකොට භාගයක් අරගෙන මේක කොහොම ඉවර කරන්නද කියන එක පිළිබඳව ආපහු සැරයක් හිතන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි
මේ ශාක්‍ය වංශයයි කෝලිය වංශයයි ඇති වෙලා මේ යුද්ධේ කෙරෙන්න ලෑස්ති වෙනකොට භාග්‍යතුන් වහන්සේ වඩිනවා. වැඩලා දෙගොල්ලටම මැද්දෙන් අහසේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේ වැඩිය බව දන්නේ දකින්නේ ශාක්‍ය වංශිකයෝ. දැන් යුද්ධෙට සූදානම්. මේ මෙතන සඳහන් කරනවා බුදුන් සරණ යෑම පිළිබඳවත් වචනයක් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. ආත්ම සන්නියාතන සරණාගමනය බුදුන් සරණ යන පළවෙනි ක්‍රමය. බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතයේ පූජා වේවා. එහෙම කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට විතරයි කටයුතු කරන්න වෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ වැඩියක් දකිනකොටම ශාක්‍ය වංශිකයෝ සියලුම අවියාවිද බිම දානවා. ඒ බිම දාන්නේ තථාගතයන් වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ, අපේ ඥාති පුත්‍රයාණන් වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ අපේ ආයුධ තව කෙනෙකුගේ ඇඟට ඇතුල් කරන්න බෑ. උන්වහන්සේකට විරුද්ධයි. එහෙම කරන්නේ නැහැ කියලා තමයි ආයුධ බිම දාන්නේ. ඒ ආයුධ බිම දාන්නේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ඒ කියන්නේ බැරි වෙලාවත් කෝලිය වංශිකයෝ භාග්‍යතුන් වහන්සේ වැඩිය බව දැක්කේ නැත්තම් ඒගොල්ලන්ගේ ඊතල මුදා හරිනවා. එක තප්පරේ ඇති ගඟේ මෙහා පැත්තේ ඉන්න කට්ටිය ඔක්කොම බිම දාන්න. එක තප්පරේ අයෝනි අර තරම් වේගෙන් ඊතල එවනවා නම් ඉතින් රජවරු සිය ගණනක් දහස් ගණනක් ඊතල එවන්න ගියාම කොයි තරම් ප්‍රමාණයක් ඒද තත්පරේ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා එහෙමනම් මැරුණත් කමක් නැහැ. එහෙමම සඳහන් කරනවා මේගොල්ලෝ ආයුධ බිම දාන්නේ මැරුණත් කමක් නැහැ, අපි කපල ඊවත් කමක් නැහැ කියලා. කපල ඊවත් කමක් නැහැ භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්න තැන මේ ප්‍රාණඝාත වැඩේ කරන්නේ. ඉතින් කපල ඊවත් කමක් නැහැ කියනකොට ඒකේ මහ ලොකු බර වචනයක් ඒක. හැබැයි ඉතින් වෙලාවට කෝලිය වංශිකයෝ දකින්නවා භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා. ඒගොල්ලොත් ඒ විදිහටම ආයුධ අතාරිනවා. ජීවිතේ පරිත්‍යාග කරන බැරි වෙලාවත් ශාක්‍ය රජුරු ආයුධ බිම දාලා නැත්තම් හැබැයි අරගොල්ලෝ දකින්නවා මේගොල්ලෝ බිම දැම්මා කියලා. එහෙනම් දැන් කෝලියන්ටත් වඩා ශාක්‍යයෝ තවත් ඉහළයි වගේ මුලින් අතහැරපු නිසා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා රජවරුනි කුමක් සඳහාද දෙපිරිස එකතු වෙලා ඉන්නේ? ඉතින් නොදන්නවා වගේ අහන්නේ. ඉතින් රජෙක් කතා කරලා කියනවා ස්වාමීනි මේ සෙල්ලම් කරන්නවත් විනෝද වෙන්නවත් නාට්‍ය සම්දර්ශන පෙන්වන්නවත් ගඟේ ක්‍රීඩා කරන්නවත් එකතු වුණා නෙමේ, මරා ගන්න එකතු වුණේ.